චට්නි බානක ගොඩාක් රසට තියෙනවා මේක. මං අද රස වගේම ගුණ කෑමක් හදන්න යන්නේ. පරිප්පු කිව්වම අපි හැමදාම පරිප්පු හදනවා. නමුත් අද වර්ල්ඩ් පල්සර්ස් දේ නිසා අපි හිතුවා පරිප්පු වලට තවත් ධාන්‍ය වර්ගයක් එකතු කරලා රසට කොහොමද හදන්නේ කියලා ඔයගලන්ට කියලා දෙනවා කියලා. මේ රෙසිපි එක ගැන වැඩි විස්තර එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩපිළිවෙල WFP ශ්‍රී ලංකා කියන Facebook පිටුවට ගියොත් සිංහල දෙමළ ඉංග්‍රීසි කියන භාෂා තුනින්ම දැනගන්න පුළුවන්. මෙතන හොඳට සෝදලාගත්ත පරිප්පු ටිකක් තියෙනවා. ඒකට අපි සාමාන්‍යයෙන් පරිප්පු කරියක් හදාගන්න සුදු ලුණු, රතු ලුණු, අමු මිරිස්, රම්පෙ කරපිංච, ඊට පස්සේ කරි පවුඩර්, කෑලි මිරිස්, උළුහාල් කුරුඳු වගේ දේවල්. ඊට පස්සේ මෙතන තමයි විශේෂයෙන් මම අරන් තියෙන කව්පි ටිකක් පෙඟින්න තියලා මම වතුරෙම දාලා තියෙන එකයි ලුණු චුට්ටක්. ඊට අමතරව මම මේක තවත් ගුණ කරගන්න මේ වගේ සාරණ ටිකක් මම සෝදලා අරන් තියෙනවා. අපි පරිප්පු වලට නිවිති දානවා වගේ සාරණ ටිකක් තියෙනවා. ඊට පස්සේ මෙතන පොල් කිරි, දිය කිරි, මිටි කිරි දෙකම මිරිකගෙන තියෙනවා. සාමාන්‍යයෙන් අපි කවුරුත් පරිප්පු හදනකොට නිවිති දාලා නම් හදනවා. එහෙම නැත්නම් මේ වගේ සාරණ, එහෙම නැත්නම් මුරුංගකොළ, එහෙම නැත්නම් කිරි හැන්ද ඒ වගේ තියෙනවා නම් ඔක්ලංගේ ගෙවල් වල ගොඩක් වවලක් තියෙනවා. ඒවා වුණත් මේකට දාගන්න පුළුවන්. මේ වගේ කව්පි, මුංගට, කඩල ඒ වගේ දේවල් සැලඩ්ස් හදනවා නම් අපිට ඒ සලාදයක් හදන වෙලාවට වුණත් අපිට එකතු කරගන්න පුළුවන්. දැන් හිතමු උදාහරණයකට අපි උදේට මුං ඇට තම්බල කෑවා කියලා. එතකොට මුං ඇට කෝප භාගයක් විතර අරන් තියාගන්න අපි රෑට හරි දවල්ට හරි සලාදයක් හදනවා නම් ඔය මේ කොහිල, එහෙම නැත්නම් වට්ටක්කා, ඊට පස්සේ කැරට්, එහෙම අමුවෙන් සම්බෝල හදනවා නම් හරි තම්බල හරි ගන්නවා නම් අපිට පුළුවන් අර තඹගත්ත මුඟට ටිකක් දාලා එහෙම නැත්නම් කව්පි කඩල දාලා එකතු කරලම කන්න. එහෙනම් අපි බලමු මේ කොහොමද ඉක්මනට හදාගන්න කියලා. අපි දැන් කපාගත්ත රතු ලුණු, අමු මිරිස්, සුදු ලුණු ටික, සරම්පි කරපිංච, ඊට පස්සේ මේ කරි පවුඩර්, උළුහාල් එක, ඊට පස්සේ පොඟව ගත්ත කව්පි ටික, පස්සේ දිය කිරි ටිකක් දාලා, කාටිකකුත් දාලා අපි මේක ලිපේ තියමු. අපි ලුණු දාන්නේ අන්තිමට. කිරි ටිකත් හිඳිලා තියෙන්නේ. තව චූටක් අපි දියකිරි ටිකක් දාලා බලමු කව්පි ටිකත් හිඳිලාද කියලා. කව්පි තව චූට තැඹුණා නම් හොඳයි. තව ටිකක් මේක වහලා තිබිලා මිනිත්තුකින් විතර පස්සේ අපි සාරණ ටික දාමු. දැන් අපි මේ වගේ වෙලාවට සාරණ ටික දාලා චුට්ටක් වහලා තියෙමු. ගොඩක් වෙලා නෙමෙයි, චුට්ටක් තැම්බෙනකොට ස්ටීම් වෙනකොටම වගේ අරින්න ඕන. මේ වගේ යන්තම් ස්ටීම් වෙනකොට පේනවනේ ලස්සන පාටට ඇවිල්ලා තියෙන ස්ටීම් වෙලා. ඊට පස්සේ අපි කරන්නේ පොල් කිරි, මිටි කිරි ටික දාලා ගොඩක් වෙලා තියන්නේ අපි කොළ, මේ කොළ ඉක්මනට තැම්බෙනවානේ. බාන්න හදන්නේ, බාන්න කිට්ටුව අපි ලුණු චුට්ටක් දාලා කලංකරන. දැන් පේනවනේ මේ කොළ ටික එන්න මේ ගානට තැඹුණාම ඇති. ඊට වැඩි තැඹ ගන්න ඕනේ නැහැ. හරි ඉක්මනට තැඹෙනවා සාරණ.
මේ බලන්නක ගොඩාක් රසට තියෙනවා මේක. මේ විදිහට හදාගත්තම ගොඩාක් රසයි. දැන් මේකේ තියෙනවා කොළ ජාති ධාන්‍ය වර්ග. ඊට අමතරව අපිට මේක සමබල ආහාරයක් වෙන්න නම් එළවලුකුත් ඕන. එතකොට බණ්ඩක්කා, පතෝල, මෑකරල් ඒ වගේ මොනවා හරි තමන්ට තියෙන එළවලුකුත් මේකට හදාගත්තනම් අපිට මේක ආහාර වේල සම්පූර්ණ කරගන්න පුළුවන්. ඉතින් දරුවොත් පුංචි කාලේ ඉඳලා මේ වගේ ධාන්‍ය ජාති අපි හදන එළවලුකට එකතු කරලා හරි එහෙම නැත්නම් අපි හදන සලාදයකට එකතු කරලා හරි කන්න පුරුදු කරගත්තොත් ගොඩක් හොඳයි. එහෙනම් මේ වගේ තවත් හොඳ වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බ වෙමු. මං අනෝමා.